කෙනෙක් පූර්වාදර්ශී චරිතයක් වීම ඔහුට මොනාකාරයෙන් සැපත ශාන්තිය රැකවරණය සලසනවාද? ඒ වගේම අනිකාට මොනාකාරයෙන් සැපත ශාන්තිය රැකවරණය සලසනවාද? පූර්වාදර්ශී චරිතයක් වීම සඳහා පූර්වාදර්ශී චරිතයකට ඔබිනම මාර්ගය මොකක්? බාහිර පුද්ගලයෙක් ගැන එහෙම තුලනාවක් කිරීමේ කිසිම හැකියාවක් ඔබට මට නැහැ. මතු පිටින් කිසියම් හැසිරීම් ආදී කාලයක් නිරීක්ෂණය කළ හිතුවොත් මෙයා මෙහෙම කෙනෙක් කියලා යම් පමණකට හරියන්න පුළුවන්. හැබැයි ඒක අර්ධ සත්‍යයක් පමණයි. වරුණ මෙහෙම හිතන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් කියන කාරණය තෝරගන්න පුළුවන් සත්පුරුෂයෙකුට විතරයි. ඒ කියන්නේ වරුණ මම වේවා ඔබ වේවා ගිහි පැවිදි කවුරු වාරි තමා සීලයක සත්පුරුෂ ධර්මයක පිහිටා සිටියොත් විතරයි, සතිය ඥානෙ තිබුණොත් විතරයි, මෛත්‍රී කරුණාව තිබුණොත් විතරයි තවත් සත්පුරුෂයෙක් හඳුන ගන්න පුළුවන්. ඒව තම හිතේ රැඳිලා නැත්තම් බාහිර කෙනෙක් අසවලා සත්පුරුෂයෙක් හොඳ කෙනෙක් කියලා එහෙම තෝරගන්න බෑ. එහෙම වෙන්නේ නෑ වරුණේ සිද්ධිය. එනිසා තමා සත්පුරුෂ ධර්මවල පිහිටා සිටින තාක් තමා පංචශීලයවත් යටත් පිරිසෙන් ආරක්ෂා කරනවා නම් ආන්නයාට පුළුවන් යා තරමක හෝ සත්පුරුෂයෙක් නිසා තවත් සත්පුරුෂයෙක් යම් පමණකට හෝ හඳුනා ගන්න. ඒකත් පරිපූර්ණ හඳුනා ගැනීමක් නෙමෙයි. එනිසා වරුණ ලෝකේ පුද්ගලයන් ගැන අසබලා හොඳ කෙනෙක් නරක කෙනෙක් ආදී වශයෙන් තුලනාව කරන්නට මේ සත්පුරුෂ ධර්ම නුහුරුණු පුරුදු හිතක් තියෙන කෙනෙකුට බෑ කරන්න. එහෙම යා කියනවා නම් අසබලා හොඳ කෙනෙක් කියලා ඒ තීන්දුවම වැරදි වරුණ. එනිසා ඉස්සෙල්ලාම බලන්නේ මා හදවතේ සැබෑ සීලවන්තකමක් විද්‍යමානද, ඉවසන සුළු බවක් විද්‍යමානද, මට නපුරු නරක වචන ඉවසන්න පුළුවන්ද, පෙරලා කුපිත වෙලා පොලා පනින හිතක් මට නැද්ද, සංයමයේ ඉවසීම දමනය තපස මා කෙනෙහි විද්‍යමානද, එහෙම තියෙන කෙනෙක් ගන්න තව පුද්ගලයෙක් පිළිබඳව ගන්න තීරණය තමයි යම් පමණකට හෝ හරියන්නේ. එනිසා වරුණ අපි කාටවත් එහෙම කෙනෙක් ගැන තීන්දුව තීරණ දෙන්න බෑ. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා භජන්ති සේවාන්තිච කාරණත්තා නික්කාරණා දුල්ලභාජ්ජ මිත්තා, මේව තමයි රහතන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකේ බොහෝ දෙනෙක් බොහෝ දෙනා ඇසුරු කරන්නේ අවස්ථාව සලකලා, ලාභේ ප්‍රයෝජනෙ දෙස බලලා. ආත්මාර්ථකාමී භව එතන තියෙන්නේ, කෝක භව එතන තියෙන්නේ. එනිසා අත්තට්ඨපඤ්ඤා අසුචි මනුස්සා, ආත්මාර්ථයම හිතක් ඇතුලේ මුල් බැහැලා තියෙනවා නම් ඒ ජීවිත අසුචි ජීවිත කියලා රහතන් වහන්සේලා දේශනා කළේ. එනිසා වරුණ නික්කාරණා දුල්ලභාජ්‍ය මිත්තා, එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පරම සත්පුරුෂ චේතනාවෙන් මිතුදමින් වෙලී බැඳී තව කෙනෙකුට පිහිට වෙච්ච උදවිය හරි අඩුයි. මෙවන් කාලේක කොහොමත් අඩුයි. එනිසා රැවටීම මේ මිනිස් මනසේ පොදු ගතියක්. රැවටුණා රැවටුණා මුළු සංසාරයකටම, අදත් හෙටත් අනාගතෙත් මේ සසරේ මේ කාම ධර්ම වලට, ලෝභ ධර්ම වලට, කෙලෙස් ධර්ම වලට රැවටෙනවා. අන්නී රැවටීමෙන් අත මිදෙන්න කල්පනා කරන්න ඕනි. ඒ රැවටෙන සුළු භාවයන් පුද්ගලානුබද්ධව ආබද්ධ කරලා ඒ පුද්ගලයෙක් වංචනිකයෙක් කියලා, එහෙම නැත්නම් පුද්ගලයෙක් හොරදෙටුවෙක් කියලා, එහෙම නැත්නම් පුද්ගලයෙක් සාහසිකයෙක් කියලා කියන්නේ මං වෙනවට වඩා ඒ කියපු ලාමකකම් මෙමා හදේ විද්‍යමානද ආන්නව දුරු කරගන්න කෙතෙක් දුරට මම බුදුරජාණන් වහන්සේගේ සරණ යටතේ ප්‍රතිපදාවෙහි ඉක්මෙනවද, ඔන්නෝකයි සැබෑ තුලනා වරුණ. අන්නේ තෙන්ට හිත ගන්න දක්ෂ වෙන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි සාකච්ඡා, දේශනා, ශ්‍රවණ, සම්මන්ත්‍රණ පැවැත්වෙන්න ඕනි. සැබෑම කාරුණිකත්වයේ තියෙන බුද්ධ ශාසනය විතරයි. වරුණ, බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇයි ලං වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේ තරම් මේ රටගේ ප්‍රමුඛස්ථානය දෙන්න එදා හිටපු මිනිස්සුයි කල්පනා කළේ. මෙතන තමයි සත්පුරුෂයාගේ ප්‍රසව භූමිය. මෙතන තමයි සංහිඳියාවේ ප්‍රසව භූමිය. මෙතන තමයි ගිනි නිවාලන සිසිල, ගිනි සිසිල. මෙතන තමයි හැම ආවේගයක්ම, හැම දුර්ගුණයක්ම, හැම පවිටු භාවයක්ම ධෝවණය කොට හරින අමා සලිලිය උපදින තැන. සද්ධර්මීය සුනීල උල්පත. එනිසා යටත් පිරිසෙයින් කාගේ හරි හිතක එක යම් සත්පුරුෂ කමක්වත් ගැවිලා ඉන්නවා නම් බුද්ධ ශාසනයට මොනතරම් එයා තැනක් දෙයිද? එනිසා වරුණ, බුද්ධ ශාසනය හෝ මේ උතුම් ප්‍රතිපදාව හෝ ඔබේ හෝ මගේ හෝ කාගේ හෝ ජීවිතයක අපි ප්‍රතික්ෂේප කරනවා නම් සත්පුරුෂ කමයි ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එච්චරයි.